ඉතා පැහැදිලී ඒ කිරීමක් තීර්ගලෙස අධ්‍යාප නැති සුසිල් ප්‍රමජයන්ට මහතා ැබිණෙට බන්ලේට ඉදිරිපත් කළා. එතුමා ඒ ස්ථානයට අනතුර වෙට්ක රදැල්ලට ගිය බවස් සඳහන් කළා ඒකදී දර්සුන් විද්‍යාලය ඇතුළු විද්‍යාල ආදී ශිෂයන් සියලු දෙනා සැමඟත් සාකච්්‍යා කළ බව සඳහන් කළා එතුමා විචාලගම්පාවට පත්වෙල්ල තිබුණ පාසල් ශිෂයන් ඇතුළු මේ පිරිස් පරීක්ෂාකාරී ලෙස රිය පදවලා මේ අනතුර සිද්ධ වෙච්ච බව ඒ සඳහා ජනධපත්තුන්ම උපදෙස්දුන්ඩා ඒ ලැබෙන වන්දි මුදල ඉතා මඉක්මනින්.ඒ පූර්ණ දෙන්න පුළුවන් මුදල් ප්‍රමාණය ගෙවන්න කියලාට වස්සේෙැබිනිබන්ඩට දැනුත්දුන්ටා සුසිපේම් ජයන් තමාත්්‍යතුන් තර්සන් විද්‍යාලයේ ආදීශිෂයන් සහ සංවිධානත් එකතු වෙලා ඒ අන්ත අසරන වෙච්ච දරුවකුත්තිෙන්න්න ඒ දරුව ගැන ශේෂ වැඩපිළිවෙල සකස් කන්න බව කීවා.ඒ අනුව මට දැනුන්දුන්න යාතික ගමනාගමන කොමිසම වසයෙන් අපි තමයි මගීම් ප්‍රමාණය සඳහා බලපත්‍ර දෙන්නේ. එනිසා දරුවන් රැගෙන සංචාරක කටයුතු කරන විට කවර රීති මාාලාාවක් අනුගමනය කළ යුතු දෙයන්න සොයාබලන්ටත් දරුවන්ගේ දෙමවපියන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව සැලසෙන පරි්දි. ඒ සංචාර්කගමන් සංවිධනය කළ යුත්තේ කෙසේ දෙයන්න පිළිබඳව සොයාබලන්න ද්වත් කමිටුවක් පත්කර තිබෙනවා ඒ කමිටුව හිටපු නියෝජ්්‍ය ප්‍රමාණ අන්සේ පිළිබඳ පොලිස්පතිවරයෙක් වන මාර්ග ආරක්ෂාව පිළිබඳ ආයතනය සභාපති සුමිත් නිෂංක සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මරටු විශ්වවිද්‍යාලයේ අධ්‍යාප නමාත්‍යන්සය ජාති ගමනාගමට කොමිසම සහ ඉදි ජ ට්‍රැපික් ඔක්කොමලා හයදෙනෙක්ගෙන් සමන් විත කමිටුවපපත් කර තිබෙනවා මංගේ සාමාජිකයන්ගේ නන්ටික දෙන්නම් පාසැල් සිසුම් ඇතුළු මගන් ප්‍රවානයේදී මෙවැනි කේදවා චකයන් වලක්වා ගැනීම සඳහා වාර්තාවක් ි කාලයක් ලොද ලබා දෙන්න ලෙස තමයි මේ කමිටුව පත් කරලතිෙන්. එනිසා මෙවන් රිය අනතුරු වලක්වාගැනීම සඳහා සමාජ වගකීම වැඩිල්ලෙසි ෂ්ට කරට අවශ්‍ය කඩිනම් වැඩපිටිබලක් අපි සකස් කරන්න බලාපොරොත්තු වවා. මේ කේදවාචකය ගැන අපි සියලු දෙන කනගාටු වෙන අතරයේ සඳහා වන්දිගබල කරන්ට පුළුවන් උදව කරන්ට රජයත් රාජ්‍ය නෝන සवि පdත්ගියුණුත් වැදියপ ෙu.